පරිච්ඡේදය මෙහෙවර කරුණාව මහා කස්සප හිමියෝ යමේරුකාව හනවද්දී රැස්සු පිරිස සවන් යොමු කරති උන්වහන්සේ කතිකාසනයේ සිට කතා කරයි ඔබ හැමදිනා පසුගිය දෙදින තුල විශ්‍රාම සුවයෙන් ගත කර නැවුම් යලි අපේ වැදගත් කටයුතු වලට නැඹුරුව සැදී පැහැදී සිටින බව මා උදක්ම විශ්වාස කරනවා ගරු ආනන්ද හිමියනි ඔබ වහන්සේ දේශනය ආරම්භ නොමැනවි ආනන්ද හිමි කතාව ආරම්භයි අද මම ධම්මපදයේ ප්‍රිය වග්ගයේ ගාථාවන් දේශනා කරන්නම් නොයදිය යුත්තේ ඔහු නොයදෙන්නේ යදිය යුත්තේ නිති නියලී ඉන්නේ දැක්මෙන් සිල්වත්කම යෝගින්නේ තුටුවේ ඒකන නිති සිතමින්නේ ප්‍රියයන් සමග එක්නොම වන්නේ අප්‍රියයන් සමග කිසිවිටක නොඇලෙන්නේ ප්‍රියයන් නොදකුම දුක්ඛින දෙන්නේ අප්‍රියයන් දකුමත් එලෙසම වන්නේ කිසිවෙකුටත් එන් ප්‍රිය නොකරන්නේ වෙන්වීමෙන් උන් දුක්මයි වන්නේ ප්‍රිය අප්‍රියයන් නැති වී නම් වන්නේ ගැට නැති වී යාමයි කෙලසුන්ගේ ප්‍රියයන්ගෙන් ශෝකය උපදින්නේ ප්‍රිය වීමෙන් බේතිය හටගන්නේ කිසිවෙක් වී නම් එයින් මිදෙන්නේ සොව නැත කොහොමද බිය ඇතිවන්නේ ප්‍රේමය ඇති විට සොව උපදින්නේ ප්‍රේමය ඇති විට බිය හටගන්නේ ඌ වහු හට ප්‍රේමෙන් වෙන්වන්නේ ශෝකය නැත බිය කොහොමද වන්නේ ඇල්ම නිසා ශෝකය ඇතිවන්නේ ඇල්ම නිසා බේතිය හටගන්නේ ඌ වහු හට ඇල්මෙන් වෙන්වන්නේ ශෝකය නැත බිය කොයින්ද වන්නේ කාමය ඇති විට සොව උපදින්නේ කාමය ඇති විට බිය උපදින්නේ ඌ වහු හට කාමෙන් වෙන්වන්නේ සොව නැති වී යයි බිය නොමවන්නේ තණ්හාවෙන් ශෝකය උපදින්නේ තණ්හාවෙන් බේතිය උපදින්නේ තණ්හාවෙන් වෙන්නු වහු හට වන්නේ සොව නැති වී යයි බිය නොමයින්නේ ආනන්ද හිමියන් බුදුන් වහන්සේගේ සුන්දර උත් අකාලික උත් වදන් රැස්ව සිටින අයගේ හදවත්වල දෝන්කාර දෙන්නට ඉඩ දෙමින් මදකට නැවතෙයි සියලු බැඳීම් වලින්ද ප්‍රියයන්ගෙන්ද මිදුණ රහතුන් වහන්සේලා ශෝකයෙන් හා බියෙන් තොරව මේ කියමන්හි ගැඹුරු සත්‍ය සහ මුලින්ම දනිති කාලය ඉක්මනින්ම ගෙවී යන්නේ බුදුන් වහන්සේගේ ඉමහත් දහම් සයුරෙන් ගන්නා තවත් ගාථාවන් කියවීමෙනි රැස්සු අයට හැඟවෙන්නට පෙර හිරු අස්තංග වී ඇත මහා කස්සප හිමි සභාව විසුරවයි මේ මද වේලාවකට පසු අනුකාරක සභාව මහා කස්සප හිමියන්ගේ ගුහා ගර්භයේදී හමු වෙයි පසුගිය රාත්‍රියේ කාල හා සුජාතාවන්ගේ මන්දිරයේ නතර කළ තැන් සිට ඔවුන්ගේ සාකච්ඡාව ආරම්භයි මා හිතන්නේ බුදු හිමියන්ගේ ඥාති සොයුරු නන්ද හිමි යලිත් අපේ කතාවට එළඹෙනවා නේද යයි මහා කස්සප හිමි විමසයි ඔව් ඔබ වහන්සේ නිවැරදි ආනන්ද හිමි පිළිතුරු දෙයි සමහර විට මා සඳහන් කරන කාලය වැරදි ඇති නමුත් මා හිතන්නේ බුදු හිමියන් අනාථපිණ්ඩික සිට ආනන් වෙතින් ජේතවනාරාමයේ පිළිගත්තාට පසු ඒ කාලයේම නන්ද හිමි තමා සමග සිටි අනෙක් භික්ෂූන් වහන්සේලාට පැමිණිලි කරන්නට වුණා තමන්ගේ නොසතුටගෙන මේ හැඟීම් නිසාම උන්වහන්සේ රෝගී වුණා ඔහු කීවා මට මේ භික්ෂු ජීවිතයේ සතුටක් නැහැ මා සිල් රකින්නේ අකමැත්තෙන් සැබෑ භක්තියෙන් නොවේ මා හිතන්නේ නැහැ මට දිගින් දිගට මේ විදියට ජීවත් වෙන්නට පුළුවන් ය කියා මං හිතන්නේ සිවුරු හැරදාලා යලිත් ගිහි දිවියට යන්නයි බුදු හිමියන්ට ඉක්මනින්ම මේ පුවත සැලවි නන්ද හිමිට තමා හමුවට එන්නේ කීවා නන්ද ඔබ අසතුටෙන් ඉන්නේ කියා
අනෙක් භික්ෂූන් වහන්සේලාට පැවසුවාද සිවුරු හැර යලි ගිහි ජීවිතයට යන්න සිතනවාද යයි බුදුහිමියන් විමසුවා නන්ද හිස නැඹුරු කරගෙන එහිමයි ස්වාමීනි යයි පැවසුවා ඇයි නන්ද ඔබට ශීලය ආරක්ෂා කරගෙන විනයට අනුකූලව ජීවත් වෙන්නට අමාරුද ඔව් මගේ සොඳුරු බිරිඳ ජනපද කල්යාණයේ ගැන නොසිතා බෑ ස්වාමීනි ඔබ වහන්සේ දන්නවානේ මා ඇයව හැරදා ආවේ අපේ සරණ මංගල්‍ය දිනයේ ඈ සඳලුතලයේ සිට මට කතා කර කීවා හැකි ඉක්මනින් ආපසු එන්නේ කියා ඇගේ කඳුළු ගැන සිතද්දී මගේ හදවත කම්පා වෙනවා මට සිත එකඟ කරගන්නට බෑ නන්ද හිමි අවංකවම හෙලිකලා මා සිවුරු හැරදා ගොස් ඈ සමග අඹු සැමියන් ලෙස ජීවත් වෙනවා මා සමග එන්න යයි කී බුදු හිමියන් තම අසාමාන්‍ය බලයෙන් නන්ද තෞතිසා දේවලවට ගෙන ගියා ඒ යනමග ඔවුන් හිමාලයේ නතර වුණා ඒ මන්පිතේ එක් තැනක බුදු හිමියන් නන්දට පෙන්නවා පිලිස්සුන වැඳිරියකගේ මලකුණක් ඇගේ කන් නාසය වලිගය හා සිරුරේ අනෙක් කොටස් පිලිස්සී ගොස් කඩ මාළුසේ පෙනුණා නන්ද වඩාත් ලස්සන ඔබේ මනාලිය ජනපද කල්යාණියද මේ පිලිස්සුන වැඳිරියද කියා බුදු හිමියන් ඇසුවා නන්ද විස්මයෙන් බුදු හිමියන් දෙස බලා කීවා ස්වාමීනි නිසකවම මගේ මනාලියයි කියා අනතුරුව දෙදෙනාම තෞතිසාවට කියා එහිදී ශක්‍ර දෙවියන් ඔවුන්ව ගෞරවයෙන් පිළිගත්තා දිව්‍යාංගනාවන් 500ක් ඔවුන්ට සලකන්නට බලා සිටි අතර ශාලාවකට ඔවුන්ව කැඳවාගෙන ගියා මේ දිව්‍යාංගනාවන් ඉතාම සුන්දරයි නන්ද මේ අයට ඒ මොහොතේම ඇලුම් කරන බව බුදුන් වහන්සේ දැන සිටියා උන්වහන්සේ ඇසුවා නන්ද වඩාත් ලස්සන කවුද ඔබේ මනාලිය ජනපද කල්යාණියද මේ 500ක් දිව්‍යාංගනාවන්ද කියා නන්දට මේ දිව්‍යාංගනාවන්ගෙන් දැස් ඉවතට ගන්නට බැරි වුණා ලොකු සිනහවකින් මුව සරසාගෙන කීවා හිමියනි නිසකවම මේ දිව්‍යාංගනාවන් වඩාත් ලස්සනයි කියා මුල පටන්ම නන්ද හිමියන්ට තිබුණේ ආශාව සහ රාගය නම් දිව්‍යාංගනාවන් පින්නෝයේ ඇයි කියා උපාලි හිමි විමසයි බුදු හිමියන් මේ මොහොතේ ක්‍රියා කළේ වෛද්‍යවරයෙකු ලෙසටයි ඇතැම් විට රෝගයක් සුව කිරීමට වෙදදුරා රෝගියාගේ රෝග නිධානයම ඖෂධය ලෙස භාවිතා කරනවා හරියට විසින් විස නසනවා වගේ වෛද්‍යවරු යම් විසක් ඉවත් කරන්නට ඊට වඩා වැඩි විසක් භාවිතා කරනවා එයින් විස සිරුරින් බැහැරව යනවා බුදු හිමියන් කළෙත් ඒ වගේ දෙයක් යයි බක්කොළ හිමි පවසයි එය නිවැරදි බුදු හිමියන් කදිම මානසික වෛද්‍යවරේ උන්වහන්සේ නන්ද හිමිට කීවා නන්ද ඔබ හරි හැටි සීලය ආරක්ෂා කළොත් මෙබඳු දිව්‍යාංගනාවන් 500ක් උවද ලද හැකි කියා බුදු හිමියනි සීලය ආරක්ෂා කිරීමෙන් මේ දිව්‍යාංගනාවන් ලද හැකි කියා ඔබ වහන්සේ පවසනවා නම් මා ඊටම උනන්දුවෙන් ශීලය ආරක්ෂා කරන්නම් යයි නන්ද හිමි කීවා අනතුරුව දෙදෙනාම පෙරලා ආරාමයට පැමිණියා නන්ද හිමි තමා වෙසෙන තැනට අවුත් තමාට ඇති වූ මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට උනන්දු වුණා ඒ පිළිබඳව තොරතුරු භික්ෂූන්ට ආරංචි වූ විට නන්ද ඉඳුරන්ට වහල් වෙලා යයි කියමින් ඒ අය ඔහුව සැක කරමින් දොස් කියන්නට පටන් ගත්තා මේ දෝෂාරෝපණ ඇසුණු විට නන්ද හිමි කලකිරීමටත් ලැජ්ජාවටත් පත් වුණා ඔහු ආරාමයේ හුදකලා තැනකට ගොස් දැඩි උනන්දුවෙන් භාවනා කර ඉතා ඉක්මනින්ම රහත් ඵල ලැබුවා යයි ආනන්ද හිමි පවසයි
මා දන්නා තරමට බුදු හිමියන් නන්ද හිමි රහත් ඵලයේගෙන ඒ සැනින්ම දැනගත්තා යයි සෝපාක හිමි පවසයි ඔව් ඊට පස්සේ නන්ද හිමි බුදු හිමියන් වෙතට ගොස් දිව්‍යාංගනාවන් 500 ලබා ගැනීමේ වරය ඉවත් කරගත්තා යයි ආනන්ද හිමි පවසයි ඇතැම් භික්ෂූන් වහන්සේලා නන්ද හිමියන් රහත් වූ බව දැන සිටියේ නැහැ යයි උපාලි හිමි පවසයි ඔව් ඇතැම් භික්ෂූන් වහන්සේලා දැන සිටියේ නැහැ ඔවුන් නන්ද හිමි වෙතට ගොස් බොරු කීවා යයි චෝදනා කළා මේට ටික කලකට පෙර ඔහු සිවුරු හැර ගිහියෙක් වෙනවා කියලා තමා ඔවුන්ට කියා තිබුණේ නන්ද හිමි ඔවුන්ගේ ප්‍රතිචාරෙන් හා අවිශ්වාසයෙන් පසුතැවුණේ නැහැ ඔවුන්ට දොස් කීවේවත් නැහැ නන්ද හිමි ගැන සැක කළ භික්ෂූන් වහන්සේලා බුදුන් වෙතට ගොස් උන්වහන්සේගේ අවධානය නන්ද හිමි වෙත යොමු කළා උන්වහන්සේ ඔවුන්ට කීවා නන්ද හිමි සැබවින්ම රහත් ඵලය ලැබූ බව එයින් පසු බුදු හිමියන් පහත සඳහන් ගාථා ද්විත්වය දේශනා කළා යයි ආනන්ද හිමි පිළිතුරු දෙයි වැස්සට වහලෙහි සිදුරු තුලින්නේ ගේය තෙමනාමෙන් දිය වැටෙමින්නේ බවුනෙන් නොවඩන සිත විඳෙමින්නේ තෙම මිනි රාගය නැගී සිටින්නේ වැස්සට වහලෙන් දිය නොවැටින්නේ හොඳ හැටි වැහුව විටමයි එය වන්නේ ඕනෙන් සිත ඒ ලෙස දමමින්නේ සිටි කල රාගය සිත නොවැඩෙන්නේ මේ දේශනයේ අවසානයේ භික්ෂූන් කීප නමක්ම සෝවාන් වුණා මේ දේශනය බොහෝ දිනාගේ යහපත පිණිසම හේතු වුණා යයි ආනන්ද හිමි පවසයි මා හිතන්නේ එදා ඒ දේශනය ඇසූ අය මේ සභාවෙත් වැඩ සිටිනවා යයි මහා කස්සප හිමි පවසයි සෝපාක හිමියනි ඔබ බුදු හිමියන් මුලින්ම දුටුවේ මේ කාලයේ බවයි මට හිතෙන්නේ ඔබේ ඒ සිද්ධිය ගැන අපට කියනවාද හේතු කිහිපයක්ම නිසා මගේ ළමාවිය සතුටු සහගත එකක් උනේ නැහැ මට හතරේ වෙඩි දිවියේදී මගේ පියා මිය ගියා මගේ මව නපුරු මිනිසෙකු සමග විවාහ වුණා මොකක්ද හේතුවකට මුල පටන්ම ඔහු මාව පිළිකුල් කළා මට ගහන්නට තලන්නට මොකක් හෝ හේතුවක් හැම විටම හොයාගත්තා මගේ මවට ඔහුව නවත්වන්න ශක්තියක් තිබුණේ නැහැ අපි දුප්පත් නිසා සහ මුලින්ම යපුනේ ඔහුගෙන් මව නැති හැම විටම ඔහු මට පහර දුන්නා වද දුන්නා මගේ මව මට ආදරේ බව මා දන්නවා නමුත් හැම විටම මා පරිස්සම් කරන්නට තරම් ඇයට හැකියාවක් තිබුණේ නැහැ යයි සෝපාක හිමි පිළිතුරු දෙයි දවසරකට පසු ඇ ගෙබ්ගත්තා ඇය දුවණියක වැදුවා මා හිතුවේ මා බිලිඳු නැගණිය නිසා මගේ සුළු පියා මොලොක් වේවි කියා නමුත් ඔහු ඇයට තදින් ආදරය කළත් මා කෙරෙහි හැසිරුණු ආකාරය වෙනස් කළේ නැහැ ඇත්තෙන්ම ඔහු මට පෙරටත් වඩා වෛර කළා මා කන විටත් හිඳ සිටින විටත් කතා කරන විටත් මට බැන්නා කිසිම හේතුවක් නැතිව මට පහර දුන්නා මට නිදා ගන්නටවත් ඉඩක් ලැබුණේ නැහැ මගේ ගෙල මිරිකන්නට තැත් කළා ඔහු ඇවිත් මගේ ගෙල මිරිකාවේ කියන බයට මා නිදා ගන්නට පුරුදු උනේ බෙල්ල දෑතින් වසාගෙන දවසක් මගේ නැගණිය තොටිල්ලේ හඬන්නට වුණා මගේ සුළු පියා සිටුවේ මා ඇයට රිද්දන්නට ඇති කියා ඔහු මා වෙතට දුවගෙන ආවා මගේ කනින් අල්ලා ඇද අත මිට මුලවා මගේ හිසට පහර ගැසුවා මා හඬන්නට ඕ විට නන්ගේ තව හයියෙන් ඇඬුවා එයින් මගේ සුළු පියා තවත් කිපුණා යයි සෝපාක හිමි පවසයි ගුහා ගර්භයේ සිටි අනෙක් රහතුන් වහන්සේලා උනන්දුවෙන් හා මහා කරුණාවෙන් සෝපාක හිමිගේ මේ දුක්බර කතාවට ඇහුම් කන් දුන්නා මා හැඬුම නවත්තන්නට හැකි තරම් උත්සාහ කළා
ඊළඟට බිම වැටි නිහඬව කඳුළු සැලමින් කන අත ගෑවා සෝපාක හිමි හැඟුම් බරව පවසයි මේ මොහොතේ මගේ මව ගෙදර හිටියේ නැහැ ඒ නිසා මට කිසිම අවහරණක් තිබුණේ නැහැ මගේ සුළු පියා දිගින් දිගටම මට කෑ ගැසමින් බනිමින් මගේ නන්ගිට වද දුන්නයි දෝෂාරෝපණය කළා ඊළඟට කාමරයේ මුල්ලකින් කඹයක්ගෙන මාව ගේන් පිටතට ඇදගෙන ගියා මන් කොහොම හරි ඔහුගෙන් මිදී දුව ගියා මගේ පුංචි දෙපයට මාව ගෙන ගිය හැකි අධිකම වේගයෙන් මන් දුව ගියා කොහේ දිව්වාද කියාවත් දන්නේ නැහැ මේ නපුරු මිනිහාගෙන් ඈත් නොවුනහොත් ඔහු මාව මරා දමන බව නම් සිකුරුයි මන් දිව්වා ඒත් අන්තිමේදී අමු සොහනක් ළඟදී ඔහු මාව බෙල්ලෙන්ම අල්ලා ගත්තා මට මතකයි ඒ ළඟ මල සිරුරකින් නිකුත්ුන දැඩි දුගද මා ඉහවහා ගියා හැම අතම ඇසුනේ කැනහිලුන්ගේ මූසල හඬ උන් හූ කියමින් කෑදර ලෙස මේ කුණවන මල සිරුරු ඉරමින් ගිල දැම්මා මගේ සුළු පියා මාව ඇදගෙන ගියා නිරුවත් මලකුණක් ළඟට ඒක ගැහණු සිරුරක්ද පිරිමි සිරුරක්ද කියාවත් මා දන්නේ නැහැ මා කෑගසමින් හඬමින් මොර දෙමින් වැළපෙද්දී මාව බිමහෙලා කඹෙන් මල සිරුරට තබා බැඳා ඊළඟට එතන හිටගෙන ඇතිතරම් හිනා වෙලා සතුටු වුණා ඊළඟට මාව නියත වශයෙන්ම මැරෙන්න ඇරලා එතනින් පිට වෙලා ගියා යයි සෝපාක හිමි පවසයි සෝපාක හිමියන් මදකට නිහඬවන්නේ ඒ වරක තමාට භීෂණේ දින ආ මතකය මෙනෙහි කරමිනි මම රැ මැදියම වෙනතික් වාගේ ඉකි බිඳමින් ඇඬුවා ඊළඟට මට තව දුරටත් හඬන්නට ශක්තියක් තිබුණේ නැහැ මට ඇසුණා අර දුකඳ වහන නිරුවත් මලකුණ ඉරාගෙන කන කැනහිලුන්ගේ හඬවල් මා මා හඬින් කෑ ගැසුවාම උන් මදකට නතර වුණා නමුත් මන් ආයෙත් නිහඬ වුණාම උන් ආයෙත් කෑ ගැසමින් මලකුණ කන්නට වුණා මගේ සිරුර අර මලකුණින් ගැලෝ දුගඳ ඔජසින් නැහැ වුණා මට කීප වතාවක්ම සිහි නැති වෙන්නට ගියා මට ටිකක් ශක්තිය එකතු කරගන්නට හැකි වුණ හැම විටම මන් මේ ලොව වැඩියෙන්ම ආදරය කරන මගේ අම්මාට හඬ ගෑවා ඒ වෙනකොට ඈ විතරයි මට හිටියේ එක් වතාවක් මහා දරුණු කැනහිලෙක් මල සිරුරේ මස් කැබැල්ල කඩා ගනිද්දී එක් තියුණු දතක් මගේ පිට පසාරු කරගෙන ගියා මන් හැකිතරම් හයියෙන් කෑ ගැහුවේ වේදනාවෙන් වගේම බයෙන් මන් දැනගත්තා ඒ හැම මොහොතකම මන් මීන බව කැනහිලුන් දෙකටම මලකුණ කෑවා මන් දැස් පියා මරණයට ලෑස්ති වුණා ඒ මොහොතේ හැමදේම සම්පූර්ණයෙන් නිසලව නිහඬ වුණා මන් හිමින් දැස් ඇරලා බැලුවා මා ළඟ සිටගෙන සිටියේ බුදුරජාණන් වහන්සේයි උන්වහන්සේ කොහොමද දැනගත්තේ ඔබ එතන ඉන්නවාය කියා කොහොමද ඔබව සොයාගත්තේ යැයි උපාලි හිමි විමසයි උන්වහන්සේ මට පසුව කීවා උන්වහන්සේට සැබවින්ම මා විලාප දුන් හඬ ඇසුණායි කියා නමුත් මා සිටියේ ආරාමෙන් සෑහෙන දුරක උන්වහන්සේ හැකි ඉක්මනින් නැවුත් මහා කරුණාවෙන් කීවා දරුව සෝපාක බය වෙන්න එපා මා ඔබව මුදා ගන්නම් කියා මං හිටියේ සම්පූර්ණ කම්පණයක මගේ සිරුරම පියෙන් ගල් ගැහිලා උන්වහන්සේ මාව මේ කලකට පෙර මිනිස් සිරුරක් වූ දුඟද හමන කසල ගොඩින් ලිහා මුදා ගන්නා විට උන්වහන්සේ කීවා දරුව මා ආවේ ඔබව සොයාගෙන බය වෙන්න එපා මා සමග යන්න එන්න කියා මන් බියෙන් ගල් ගෙහි හිටියේ නැගිට ගන්නට පවා බැරුව උන්වහන්සේ අපරිමිත ආදර කරුණාවෙන් පිරිහඬින් කතා කළා සෝපාක නැගිටින්න ඔබේ ඉඳුරන් යලිත් ලැබ ගන්න යැයි බුදුන් වහන්සේ කීවා
ඊළඟට මගේ හිස අත ගා මගේ අත අල්ලා ගත්තා මං යලෙත් කොහොම හරි සිහි එලවාගෙන හඬන්නට පටන් ගත්තා මට එවිට වයස අවුරුදු 7යි උන් වහන්සේයි මට නැගිටින්නට උදව් කළා අතින් අල්ලාගෙන අමු සොහනහා ආරාමයේ අතර තිබූ දොළ පහරක් ළඟට කැටුව ගියා මාව සිහිල් ගලන දියට ගෙන ගොස් උන්වහන්සේගේ දෙහතින්ම නැහැවෙව්වා උන්වහන්සේ මගෙන් ඇසුවා දරුව ඔබට මොකක්ද උනේ කියා ඉතින් මා මගේ භීෂණී කතාව උන්වහන්සේට හෙළි කළා උන්වහන්සේ කීවා දරුව ඔබ දැන් මා සමග සුරක්ෂිතයි ගිහින් ඇඳුමක් හා ආහාර ටික ලබා ගනිමු කියා උන්වහන්සේ මගේ අත අල්ලන විට මට සහමුලින්ම සුරක්ෂිත භාවයක් දෙනුණා උන්වහන්සේත් සමග මම ආරාමයට ගියා ආනන්ද හිමි කතාවට එකතු වෙමින් පෙවසුවේ ඒ රාත්‍රියේ මා භාවනාව අවසන් කළ විට මැදියම් රැ පහ වුණා විතරයි සුපුරුදු පරිදි මන් බුදු හිමියන්ගේ ගඳකිලියට ගියේ නින්දට පෙර උන්වහන්සේට වඳින්නටයි නමුත් බුදු හිමියන් හිටියේ නැහැ මන් දොරකඩ සිට විමසුවා උන්වහන්සේ කොහෙද කියා මා දුටුවා උන්වහන්සේ කුඩා නිරුවත් දරුවෙකුත් අතින් අල්ලාගෙන ඈතින් එනවා උන්වහන්සේ කුටියට ඇතුළු වුණා වෙහෙසටපත් දරුවා උන්වහන්සේගේ දෙපා අසල වැටුනේ නිදා ගන්නට වගේ දරුවා තමාගේ ගෙල වටා දෑත් බැඳගෙන සිටිනවා දුටුවාම මට ඒක අමුත්තක් විදියට දැනුණා බුදු හිමියන් දරුවාගෙන් ඇසුවා නින්දට යනවාද කියා ඔව් මන් දන්නවා මට ඔබගේ දෙපා ළඟ සැනසෙල්ලේ නිදන්නට පුළුවන් කියා සෝපාක පිළිතුරු දුන්නා එවිට බුදු හිමියන් ඔහුට පැවසුවා ඔබට පුළුවන් ඔබේ දෑත ගෙල වටින් මුදා ගන්න දැන් කිසි කෙනෙක් මෙහිදී ඔබට හානියක් කරන්නේ නැහැ කියා ඊළඟට බුදු හිමියන් ආනන්ද හිමියන්ට පැවසුවා මා අද මේ අසරණ දරුවාගේ ජීවිතේ බේරා ගත්තා මා ඔහුව නහවා මෙහිගෙන ආවේ ආරක්ෂා කරන්නටයි ඔහුට මේ ආරාමයේ ඉන්න ඉඩ හරින්න මා ඔහුගේ දෙමාපියන් සොයා ඔහුට මහාන වීමට අවසර ලබා ගන්නම් එතෙක් ඔහුව ඔබේ මෙදිරියට ගෙන ගොස් අදින්නට වස්ත්‍රයක් සොයා දෙන්න කන්නදී නිදන්නට සුදුසු තැනක් පිළියෙල කර දෙන්න කියා මං වචනයක්වත් නොදොඩා බුදු හිමියන්ගේ දෙපා අල්ලා ගත්තා ආනන්ද හිමියනි ඔබ වහන්සේට මතකද මාව ඔබ ඔසවා ගත්තා ඔව් මට මතකයි අහිංසක අසරණ දරුවා කිසිම බරක් නැහැ මා ඔබව මගේ කුටියට ගෙන ගොස් ඇඳුමක් අන්දවා කන් නැදුන්නා මගේ සයනේ ළඟ පැදුරක ඔබ නින්දට වැටුණා යයි ආනන්ද හිමි පවසයි පසුවදා සෝපාකගේ මව ඔහුව සොයමින් ආරාමයට ආවා ඇගේ සැමියා ඇයට කියා තිබුණේ නැහැ කලින් රාත්‍රියේ සිදු වූ දෙය ඈ බුදු හිමියන් අභිමුවට ගියාම උන්වහන්සේ මට පැවසුවා ආනන්ද දරුවා ගෙන එන්න කියා ඈ කඳුළු පිරිදැසින් දරුවාව තුරුළු කරගත්තාම බුදු හිමියන් ඇයට කීවා විමුක්ති මාර්ගයෙන් නොසොයා දරුවන් හා නෑයන් සෙවීමේ පළක් නැහැ කියා මේ කතාව අවසානයේදී ඈ සෝවාන් වුණා බුදු හිමියන් ඔබේ මව සමග කළ මේ කතාවෙන් පසු උන්වහන්සේ සෝපාකහ සිනාසි ඇසුවා ඔබ කැමැතිද සාමකාමී සංසුන් ජීවිතයක් ගත කරන්නට බියෙන් මිදුන සතුටින් පිරි ජීවිතයක්ද යැයි සෝපාක හිමියසයි බුදු හිමියන් දරුවාගේ මව දෙසට හැරී පැවසුවා ඔබේ පුතු මහාන කරන්න අවසර දෙනවාද කියා ඈ කීවා එහෙමයි ස්වාමීනි මට පෙනෙනවා මට මගේ පුතාව මගේ සැමියාගෙන් ආරක්ෂා කරන්නට බැරි බව ඔබ වහන්සේ මේ දරුවා කැමැති ආකාරයකට
ශාසනයට ඇතුල් වන්නට ඉඩ සලසනවා නම් මා ඉතාම කෘතඥ වෙනවා කියා ඒ මොහොතේම බුදු හිමියන් සෝපාකව සාමණේර නමක් ලෙසට ශාසනයට ඇතුළත් කරගත්තා යයි ආනන්ද හිමි පවසයි අවුරුදු කීපයක් බුදු හිමියන් හා මහරහතුන් ඇසුරේ සිටි සෝපාක බුදුන් දෙසන දහම් ඇසීම සිරිතක් කරගත්තා කුඩා සාමණේරයන් වහන්සේ ඉත දක්ෂ ලෙස ඉගෙන ගත්තා සාමණේර ප්‍රශ්න 10 අමතක කරන්න එපා යයි උපාලි හිමි පවසයි ඔව් සාමණේරයන් පුහුණු කිරීමේදී යොදා ගන්නා ප්‍රශ්න 10 ආනන්ද හිමිද පවසයි සෝපාක බුදු හිමියන් ඔබින් තමා මුලින්ම ඒ ප්‍රශ්න 10 ඇසුවේ ඔබ දුන් පිළිතුරු වලින් ඔබ නිසකවම නැනවත් අයෙක් බවත් සසුනට සුදුසු බවත් පැහැදිලි වුණා වාර්තාගත කිරීමවත් මා මිහිදී බුදුන් වහන්සේ ඇසූ ප්‍රශ්නත් ඔබ දුන් අපූර්ව පිළිතුරුත් මිහිදී සඳහන් කරන්නම් 1 කුමක්ද බුදු හිමියන් ඇසුවා 1 සියලු සත්වයෝ ආහාරෙන් රැකිති සෝපාක පිළිතුරු දුන්නා 2 කුමක්ද 2 නාම සහ රූපයි 3 කුමක්ද 3 ආකාරය හැඟීම් 4 චතුරාර්ය සත්‍යයි 5 උපාදාන 5යි 6 ආධ්‍යාත්මික ආයතන 6යි 7 සප්ත බොජ්ජංග 8 ආර්ය අෂ්ටාංගික මාර්ගය 9 සත්වයන් විසින තල 9 10 කුමක්ද අංග 10කින් සමන්විත වූ රහතුන් වහන්සේලා යයි කුඩා සාමණේරයන් වහන්සේ ප්‍රකාශ කළේය මේ ප්‍රශ්න 10ට නිවැරදි පිළිතුරු දුන් නිසා බුදු හිමියන් සෝපාකව උපසම්පදා කළා අනතුරුව සෝපාක ඊතා ඉක්මනින්ම රහත් ඵල ලැබුවා යයි ආනන්ද හිමි පවසයි ගුහා ගර්භයේ සිටින අනිකුත් රහතුන් වහන්සේලා සෝපාක හිමි දෙස බලති දැන් හෙතෙම 40 වියට පත් අයකි මේ වන විට ඔහු ජීවිතයේ වැඩි කාලයක් රහත් වී සිටියයි තවත් බොහෝ කාලයක් නිදුකින් ජීවත් වීමට හැකියයි බුදුන් වහන්සේ මගේ පියාණන් වගේ රාහුල මගේ සහෝදරයා වගේ ඔබ වහන්සේලා හැමදෙනාම මගේ සොහොයුරන් විශ්වයේ සියලු සත්වයන් මගේ පවුලයි බුදුරජාණන් වහන්සේට හා ඔබ සියලු දෙනාටම මගේ කෘතඥතාවය පුද කරනවා ආනන්ද හිමියනි විශේෂයෙන්ම ඔබ වහන්සේට ඒ මුල් රාත්‍රියේ ඔබ වහන්සේ මාව බලා කියාගත්තේ ඔබේම දරුවෙක් විදියටයි දැන් ඔබ වහන්සේ මාව රැක බලා ගන්නවා යයි ආනන්ද හිමි සෙමින් පවසන්නේ අපමණ සතුටකිනි රහතුන් වහන්සේලා දිනම එකිනෙකාගේ දෙනෙත් දෙස බලන්නේ වදනින් ප්‍රකාශ කළ නොහැකි අදහස් ප්‍රකාශ කරමිනි සාමාජිකයන් වහන්සේලා ගුහා දොරටුව දෙසට හැරෙද්දී මඟ දිගේ එන පන්දමක ආලෝකයේ දකිති ස්වේච්ඡාවෙන් සේවය කරන උපාසකයෙකු විශේෂ අමුත්තෙකු කැඳවාගෙන එයි ඒ සුනීත හිමියන්ය සුනීත හිමියනි වඩිනු මැනවි ඔබ වහන්සේ හරිම වෙලාවේ තමයි පැමිණියේ යයි මහා කස්සප හිමි පවසයි සභා සමාජිකයන් දෙසට හැරෙන හිතම ඔවුන් අමතයි අද සන්ධ්‍යාවේ මා සුනීත හිමියන්ට ආරාධනා කළේ උන් වහන්සේ බුදු හිමියන් හමු කතාව අපට පවසන්නයි සුනීත හිමියන් බුදු හිමියන් මුලින්ම හමු මොහොත නැතිව බුදු හිමියන් පිළිබඳ මතක සටහන් සම්පූර්ණ වන්නේ නැහැ සුනීත හිමියනි බුදුන් වහන්සේගේ මහා කරුණාව සේලුම සත්වයන් වෙත එක සමව පැතිරී ගිය බව පෙන්වන සිද්ධි අතරින් එකක් තමයි ඔබේ කතාව කරුණාකර ඔබේ කතාව අපට කියා දෙනු මැනවි එය ඔබේ මුවින්ම අසන්නට ලැබේ නම් අපට මහත් සතුටක් සුනීත හිමි පැදුරක හිඳගනී
ඔබ වහන්සේලා හැම දිනම මගේ පසුබිම දන්නවා මම පහත්ම කොලේක උපත ලද්දෙක් මා යම ඉගෙන ගත්තේ නැහැ නීතියෙන්ද මට උගන්මක් ලබන්නට අවසර නැහැ මා වේදේ වදනක් කෝ ලිව්වා නම් එය ලොකු වරදක් වුණා සැබවින්ම මට පෝජනීය ස්ථානයකට ඇතුල් වීමක් තානම් මා වේදේ ශ්ලෝකයක් කෝ යාඥාවක් කෝ කළා නම් මගේ දිව කැපෙනවා ඒ තමයි නීතිය අප වැනි උදවිය වේදේ කාණු හා වැසිකිලි ශුද්ධ පවිත්‍ර කරා සතුන්ගේ මල කුණු අරන් දැම්මා තව නොයෙකුත් කිව නොහැකි තරම් අපවිත්‍ර අපිරිසුදු දේ පිරිසුදු කිරීමටයි අපට පැවරී තිබුණේ අපේ දෑතින්ම තමා ඒවා කළේ අප ඇඳේ වැරහිලේ එයින් අපේ නිරුවත යන්තම් වැසුනා විතරයි අපට පොදු ලින්වල හෝ පුකුණු වලට යන්නට බැරි වුණේ ඒ උසස් කුලවල අයගේ ජලය අප ඇල්ලුවා නම් ඒදිය අපිරිසුදු වනවා පමණක් නොවේ කුලවල උදවිය පවා එයින් අපිරිසුදු වන නිසායි එසේ අපහා ගැටුණා නම් ඒ අයට පිරිසුදු වීමට දිගු කාලයක් ගත වෙනවා ඒ වගේම අපට දැඩි දඬුවම් ලැබුණා මාකලේ පොදු කාණු වලින් මිනිසුන්ගේ අසෝචි එකතු කර දෙවුලේ රඳවාගත් කඳකලාගෙන කුඹුරුවරට ගෙන යාමයි මා කතරම් අපිරිසුදු වීදයි ඔබලාට නිකමට සිතාගත හැකිනි මගේ සිරුරින් නිකුත් තුනේ ඊටාම අප්‍රසන්න දුකක් මැස්සන් හා වෙනත් කුරුමිනි සතුන් මගේ කඳ පමණක් නොවේ මගේ සිරුරම වසාගත්තා මගේ හිසකෙස් හැඩපළු කිතිලා කැත කුණු වලින් මගේ හැම කළු වෙලා මන් නිතරම හිටියේ කුසගින්නෙන් හිරු වෙලෙන් තැවේ වියලුණු මගේ හැමට තෙරපි ඇඟේ ඇටකටු නිරපි ඇවිත් පෙනුණා මට නිවහනක් තිබුණේ නැහැ දවස අවසන් වූ විට කොතැනක හෝ වැටුණු තැනක මන් නින්දට වැටුණා සුනීත හිමි මදකට නතර වෙයි අනෙක් රහතුන් වහන්සේලා ඒ අතර පෙර රාජකුමාරවරුන්සේ උපන් තිදෙනෙකුද ඇතුළුව මේ කරුණාවන්ත ගෞරව කටයුතු භික්ෂුවට සමන් දෙන්නේ ඔවුන්ගේ කාලයේ පැවති දැඩි කුල බෙදය ගැන සිතමිනි එක් උදෑසන අලුයම මා අසෝචි එකතු කරන්නට යාමට මදක් පමා වුණා හිස ඔසවා බලද්දී ඇවිද එන භික්ෂූන් වහන්සේලා පිරිසක් මා නිත ගැටුණා ඔවුන් වටා සුන්දර රන්වන් ප්‍රභාස්වර මාලාවක් පෙතිරුණා ඔවුන් ආ විලාසයෙන්ම ඒ අය උසස් කුලවල අය බව මට වැටහුණා මගේ කුලයෙන් පිට කෙනෙකු දෙස මට එක එල්ලේ බලන්නටවත් තහනම් බව කරුණාවෙන් මතක තබා ගන්න මගේ සෙවණැල්ලක්වත් ඔවුන්ගේ ඇඟට වැටෙන්නට බෑ මා හොඳටම බය වී සැඟවෙන්නට තැනක් හොයන්නට වුණා මා ගැනම ලැජ්ජාවෙන් මට උවමනා වුණේ නෑ මේ භික්ෂූන් වහන්සේලාගේ නිත ගැටෙන්නට එසේ නීති විරෝධීව බලමින් දෝෂාරෝපණ ලබන්නටත් මට උවමනා වුණේ නැහැ මා අසල අතුරු මඟක් හෝ සෙවණක් තිබුණේ නැහැ මේ නිසා ළඟම බිත්තියේ වෙතට ගිය මම මගේ කඳ බිම තියා දෑත් ඉදිරියට බැඳගෙන හැකිතරම් පහතට නැමුණා මම ප්‍රාර්ථනා කළා ඔවුන් මා පසු කර යාවී කියා ඔවුන් ඇවිද ගිය මේ මහ පොළව අපිරිසුදු කරනවාට දොස් නොකියාවි කියා ෂට් වර්ණයකින් ආලෝක ධාරා නිකුත් කරමින් මහා කරුණා ධාර දෙනිතින් නිකුත් වන උතුමෙක් මට ලන් වී කතා කළා මට විශ්වාස කරන්නටත් බැරි වුණා මිතුර ඔබ කැමැතිද අපට එක්වන්න කියා ඇසුවා දැන් මගේ බිය සතුටට මුසු වුණා නමුත් පෙරලා කතා කරන්නට හිස ඔසවන්නටවත් මට නොහැකි වුණා බුදු පියාණන් මා ඉදිරියේ සිටගෙන මගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණා මා කීවා ස්වාමීනි මං චණ්ඩාලේ මට ඔබ වහන්සේට කතා කිරීමටත් තහනම් මීට පෙර කිසිවෙකු මට කරුණාවෙන් කතා කර නැහැ
ඔබ වහන්සේගේ වදන් වලට මං ඉතාම කෘතඥ වෙනවා එයින් මගේ හදවතට ආලෝකයක්සේම සතුටක් ලැබුණා බුදු හිමියන් මා දෙස කරුණාවෙන් හා ඉවසීමෙන් බලා සිටියා මට මොහොතින් මොහත වඩ වඩාත් සතුට හා ශක්තිය දැනෙන්නට වුණා අන්තිමේදී මා කීවා මාවැනි කාලකන්ණි අසරණ හරිජන වූ චණ්ඩාලය බාර ගන්න කැමැති නම් මා සතුටින් ඔබ වහන්සේ හා එක්වී භික්ෂුවක් වෙන්නම් කියා බුදු හිමියන් කීවා මහණ මෙහි එන්න කියා ඒ මොහොතේම මා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බව ලැබුවා මා බුදුන් වහන්සේ හා අනෙක් භික්ෂුන් වහන්සේලා අනුව ආරාමයට ගියා මට නාන්නට තැන පෙන්නුවා ආනන්ද හිමියන් මට අලුත්ම සිවුරු ගෙනවිත් ඒවා අඳින හැටි කියා දුන්නා ඔබ වහන්සේ එදින මට ඉතාම කාරුණික වුණා ඒ අසීමිත කරුණාව මා සිහිපත් නොකරන දිනයක් නැහැ පෙර රාජකුමාරයෙකු වූ ආනන්ද හිමි හිස ඔසවා සුනීත දෙස බලා ඔබ හැම දෙයක්ම උනන්දුවෙන් කිරීම නිසා ඔබට හැම දෙයක්ම ලැබුණා ඔබ ඉක්මනින්ම සැනසෙලි සතුටු ජීවිතයකට පත් වූවා නේද බුදු හිමියන්ගේ ප්‍රධාන උපස්ථායකයන් දෙස කරුණාන්විත සිනහවක් පාන සුනීත හිමි පිළිතුරු දෙයි මා බුදු හිමියන් හමුවට කැඳවාගෙන ගිය විට උන්වහන්සේ මට භාවනාවට කමටහන් දුන්නා ආරාමේ හුදකලා තනක් සොයා එසේ භාවනා කරන්නට කීවා උන්වහන්සේගේ කරුණාවට මා ඉතාම කෘතඥ වුණා උන්වහන්සේටත් සියලු භික්ෂුන් වහන්සේලාටත් ගරු කිරීමවස් මා උතුම්ම අරමුණ සාක්ෂාත් කරගන්නට හැකි උසස්ම වෑයම දැරිය යුතු බව මට හැඟුණා ඒ රාත්‍රිය අවසන් වන විට මා රහත් ඵල ලබා නිවන අවබෝධ කරගත්තා ඒ මගේ සියලු සිහිනයන් අභිබවා ගිය අවස්ථාවයි බුදු හිමියන් හමුවන්නට පෙර ඇත්තෙන්ම මා තුළ කිසිම ප්‍රාර්ථනයක් හෝ සිහිනයක් තිබුණේ නැහැ ඔබ වහන්සේ ඒ රහත් ඵල ලැබූ මොහොතේම මා හමුවේ කතා කළා ඔබ වහන්සේ මුලින්ම පැවසූ වදන් මට කිසිදාක අමතක වෙන්නේ නැහැ යයි ආනන්ද හිමි පවසයි මිනිසුන් මා පිළිකුල් කළා හෙලා දුටුවා නමුත් මා හැමට ගෞරව කළා කරුණාන්විත ඕ ලොවටම දයාව දැක්කෝ බුදු හිමි මෙසේ කීවා මහණ ඒ රැය අවසන්ව හිරු යලි එන පැයේ ඉන්ද්‍ර හා බ්‍රහ්ම මා සොයා ආවා මට වඳින්නට දෑත් හිස් මුදුන් තබා මිනිසුන් අතර උතුම් වූ ඔබ වහන්සේට වඳින්නෙමු අති ගරු වූ සුපිලි වූ මිනිසාට වඳින්නෙමු ඔබ වහන්සේගේ සසර ගමන අවසන්ය ඔබ වහන්සේ පිදීමටත් සුදුසුය ඉන්පසු හැම තරාතිරකම මිනිසුන් ඔබ වහන්සේට වැඳා ඔබ වහන්සේ අත්පත් කරගත් නිවන් සුවය සදාකාලික සුවයක් වුණා බ්‍රාහ්මණේක වීමේ නියම අර්ථ ඔබ වහන්සේ ලෝකයාට පෙන්වා දුන්නා එයයි මොහතකට පසු මහා කස්සප හිමි ප්‍රකාශ කරයි ගුහා ගර්භයේ සිටින රහතුන් වහන්සේලා මහා කස්සප හිමියන්ගේ වදන් මෙනෙහි කරමින් නිර්මල දයා කරුණාවේ ආදරයේ දිදුලන දැස්වලින් සුනීත හිමි දෙස බලයි මහා කස්සප හිමියන් නැගී සිටිය පසු සිසු රහතන් වහන්සේලාද සිය අසුන් වලින් නැගී වැඩිහිටි භික්ෂූන්ට වැඳ කුටියෙන් වින්න යති